ஹலோ சூட்டி பாபாலா, ஒன்று அஜாத் மாமாவை கதா பீட்டுவேன். லாஸ்ஸன கதாவாக் அரகின தன்னவாத கவுதாவை கியல மாத்திக்க. அப்பி ஏன் மேந்தா நந்தி කොහොමද පැංචෝ? අපි ඔයාව ආදරෙන් පිළිගන්නවා. බොහෝම ස්තුතියි පැංචෝ. මටත් මෙතෙන්ට කතා කරන්නට ඕගොල්ලන්ට. අද නැන්දා මොකද්ද අපිට කියන්න යන්නේ? අදත් ඕගොල්ලන්ට නැන්දා ලස්සනම ලස්සන කතන්දරයක් කියලා දෙන්නයි හදන්නේ. හරි. සෝටි බබාලා ලෑස්ති නේද කතන්දරය අහන්න? ඔව්, ඒගොල්ලෝ දැන් ලෑස්ති වෙලා ඉන්නේ කතන්දරය අහන්න නේද? අද කතන්දරේ නම තමයි චූටි දුවේ පුතේ කැලේට අලුතින් සපත්තු කඩයක්. මොකද්ද පැංචෝ? ඈ කැලේට අලුතින් සපත්තු කඩයක්? ඔව් ඔව්. සපත්තු කඩ දැකලා තියෙනවද? ඔව්, මම නැත්තල්ට සපත්තු ගන්න ගියානේ. ඒකනේ, ඒ සපත්තු කඩේ එක එක ජාතියේ සපත්තු තියෙනවා. පාට පාට සපත්තු තියෙනවා, එක එක ප්‍රමාණයෙන් සපත්තු තියෙනවා, එක එක හැඩයෙන් තියෙනවා. පැංච දැකලා තියෙනවද එහෙම සපත්තු? ආව. එහෙනම් අපි කතන්දරය අහමු නේද පැංචෝ? හා හා. ඔන්න ඉතින් චුලි දුවේ පුතේ එකමත් එක කාලෙක තිබුණාලු ලස්සනම ලස්සන කැලෑවක්. මොකද්ද තිබ්බේ පැංචෝ? ලස්සනම ලස්සන කැලෑවක්. අන්න හරි. නැන්දේ. ඔව් ඔව්. කැලෑවේ ගස් තිබ්බද? ඔව්. ඒ කැලෑව හරිම ලොකු, හරිම සුන්දර කැලෑවක්. ඒ කැලෑව වගේම තමයි පැංචෝ ඒ කැලෑවේ හිටපු සත්තු ටිකත්. ඉතින් මේ කැලේ හිටියලු නරිහාමි කෙනෙක්. මේ නරිහාමි තමයිලු සපත්තු කඩේ අයිතිකාරයා. කවුද? සපත්තු කඩේ අයිතිකාරයා. ඔව්. ඉතින් නරිහාමි කැලෑවේ ඉන්න හැම සතෙකුටම ආරාධනා කළාලු එයාගේ සපත්තු කඩේ විවෘත කරන උත්සවයේ දවසට එන්න කියලා. අනේ ඉතින් මේ කැලෑවේ ඉන්න අනිත් සත්තු ඉන්නවනේ, එයාලට මේක අලුත් දෙයක්. එයාලා මීට කලින් සපත්තු දාලා නැහැ. චුටි දුවල පුතාන දැකලා තියෙනවද සපත්තු දානව සත්තු? දැකලා තියෙනවද පැංචා නම්? නැහැ. නැහැ. ඉතින් අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් විවෘත කරන උත්සවයට කැලෑවේ හිටපු හැම සතෙක්ම සහභාගී වුණාලු. ඒගොල්ලන් අනිවාර්යෙන්ම මේ සපත්තු කඩේට එනකොට අරගෙන ආව එක දෙයක් තියෙනවා. මොකක් වෙන්නේ නැද්ද පැංචෝයේ? ඒගොල්ලන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මුදල්. මුදල් කියන ඒකකය මගේ චූටි දුවල පුතාලා දන්නව නේද? අපි දෙයක් ගන්නකොට අපි ඒ භාණ්ඩය ගන්නෙ මුදල් දීලා. පැංච දැකලා තියෙනව නේද? ඔය බර වචන මට තේරෙන්නේ නෑනේ. මං දන්නේ සල්ලි. අන්න හරි. අපි මුදල් වලට කියන තව සමාන වචනයක් තමයි සල්ලි. ඔන්න ඔය විදිහට සපත්තු කඩේ විවෘත කරන උත්සවයට ඉස්සලාම සහභාගී වුණේ හා පැංචා. ඉතින් මේ හා පැංචා ගිහිල්ලා ලස්සනම ලස්සන සපත්තු ජෝඩුවක් අරගෙන එයා දාගත්තලු. හැබැයි දාගෙන එයා අද්දකින් තමයිලු ගමන් කරේ. ඇයි පැංචෝ එහෙම කරලා තියන්නේ? සපත්තුව බර වැඩිද දන්නේ නෑනේ. සපත්තුව බර වැඩි හින්දාමත් නෙමෙයි. ඉබිහාමි ඔන්න ඔය සිද්ධිය දැක්කලු. ඉබිහාමි ළඟට ගිහින් හැව්වලු හාහාමිගෙන්. හාවෝ, මොකද මේ කකුල් දෙක උඩ තියාගෙන අද්දකින් ගමන් කරන්න කියලා. අනේ ඉතින් මේ හාවටත් හරි හැටි සපත්තු ගැන තේරුමක් නෑනේ. ඉතින් මේ හාව කිව්වලු අනේ මම අලුතෙන් ගත්ත සපත්තු දෙකනේ, ඒකේ කුණු ගෑවේ කියලා කිව්වලු. මේ කතාව අහගෙන හිටපු ඉබිහාමිට හොඳටම හිනා ගියාලු. අයියෝ අයියෝ. ඉතින් පැංචෝ, අපි සපත්තු දාන්නේයි කියලා දන්නවද පැංචා? ආ ලස්සනටනේ. ලස්සනටත් දානවා. ඒ වගේම අපේ කකුල් වල ආරක්ෂාවට තමයි අපි සපත්තු දාන්නේ. දැන් තේරුණාද පැංචට? හොඳයි. එහෙනම් චුටි දුවේ පුතේ, දැන් මේ හාහාමි ඇවිත් සපත්තු දෙක දාගත්තනේ. ඊට පස්සේ ආවලු ගැරන්ඩි හාමි කෙනෙක්. මගේ චුටි දුවල පුතාලා ගැරන්ඩියාවත් දැකලා තියෙනව නේද? ගැරන්ඩිය කොයි වගේද පැංචෝ? නැන්දේ. ඔව්. ගැරන්ඩියට කකුල් නෑ නේද? අන්න හරි. ගැරන්ඩියට කකුල් නෑනේ. එහෙමනම් ඇයි මේ ගැරන්ඩිය සපත්තු කඩේට ආවේ? එන්න කියපු හින්දා එන්න ඇතිනේ. අපි බලමු නේද
ඉතින් චුටි දුවේ පුතේ ගැරන්ඩියට කකුල් නැහනේ. ඉතින් ඒ වුණාට එයත් මේ සපත්තු කඩේට ආවලු සපත්තු ගන්න. එතකොට නරිහාමි හැව්වලු අනේ ගැරන්ඩිරාල ඔයාට මොකටද සපත්තු කියලා. ඒත් ඉතින් ගැරන්ඩියා ටිකක් විතර පඬිත වෙලා කිව්වලු නෑ මටත් සපත්තු දෙකක් ඕනේ කියලා. ඉතින් එයාත් බොහොම අමාරුවෙන් සපත්තු දෙක කකුල් නැති වුණාත් එයා සපත්තු දෙක දාගෙන බොහොම අමාරුවෙන් කැලේ ඇවිදගෙන ගියාලු. ඉතින් ඔන්න ඔහොම යනකොට අලි නෝන කෙනෙක් ආවලු. දැන් මේ අලි නෝනටත් සපත්තු කඩෙන් සපත්තු ගන්න ඕන වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. නැන්දේ. ඔව්. අලි නෝන කෙනෙක් කිව්වට ගොඩාක් සල්ලි තියෙන නෝන කෙනෙක්ද? නෑ නෑ. අලි නෝන කෙනෙක් කියලා කිව්වේ කැලෑව ජීවත් වෙන ලොකුම ලොකු සතෙක් ඉන්නේ. චුටි දුවල පුතා ලෑගෙන නම් දන්නවනේ. ආ අලියාගේ නෝන. අන්න හරි. ඉතින් පැංචෝ. පැංචා දන්නවද? මේ අලි නෝනත් ඇවිල්ලා එයාගේ කකුල් වලට ගැළපෙන්නේ නැති වුණත් එයා බොහොම අමාරුවෙන් සපත්තු ජෝඩුවක් දාගෙන ඇවිදින්න කියලා හිතාගෙන එළියට බහිනකොටම එයාගේ ඇඟේ තියෙන බර වැඩි හින්දා එයා පොළව ඇතුළට ගියාලු. ඉතින් බලන්නකෝ වෙලා තියෙන වැඩේ නේද? ආ ඒ කොහොමද පොළව ඇතුළට ගියේ? මොකද දන්නවද? සාමාන්‍යයෙන් චුටි දුවේ පුතේ අලියා කියන්නේ ප්‍රමාණයෙන් විශාල සතෙක්. ලොකුයිනේ. ඔව් බොහොම ලොකුයි. එතකොට එයා සපත්තු අඳින්නේ නැහනේ. සපත්තු දැම්මහම එයාගේ බර ශරීරයේ බර හරියට රඳාපවතින්නේ නැහැ. ඉතින් එයාට සුදුසු නැති වුණත් එයාත් කලේ මොකක්ද අර කලින් කනා වගේම හා හාමි කනා වගේම වැඩක් තමයි අලි නෝනත් කලේ මෙන්න මෙතනදී. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට අලි නෝනත් ගියානේ. ඊට පස්සේ ආවලු පත්තෑයි. පත්තෑයි මොයිගොල්ලන් දන්නවද? අර චූටි එක්කෙනා නේද? අර විසයි නේද එයා? ඔව් එහෙම කියනවා. ඕනම සතෙක් චූටි දුවේ පුතේ අපිට කරදරයක් කරන්නේ අපි ඒගොල්ලන්ට කරදරයක් කළොත් විතරමයි. දන්නවද? ඉතින් මෙන්න මේ පත්තායට තියෙනවා චූටි දුවේ පුතේ කකුල් ගොඩාරියක්. කොච්චරක්ද තියෙන්නේ? ගොඩාක්. අන්න හරි. ඉතින් මේ පත්තෑරාල කඩේට ඇවිල්ලා එයාගේ කකුල් ඔක්කොටම කඩේ තියෙන සේරම සපත්තු අරගෙන දාගත්තලු. අනේ ඉතින් මොකද දන්නවද උනේ? ඊට පස්සේ කඩේ සපත්තු සේරම ඉවර වෙලා නරිහාමිට කඩේ වහන්නත් සිද්ධ වුණාලු. හරි වැඩේ. ඒක තමයි. ඉතින් නරිහාමි බොහොම දුක් වුණාලු. නරිහාමිට එහෙම දුක හිතුනේ ඇයි දන්නවද පැංචෝ? එයා සතුටු වෙන්න එපැයි. එයාගේ සපත්තු ඔක්කොම විකුණුනානේ. ඔව් එයා සතුට වෙන්න ඕන වුණත් එයා මෙන්න මේ වෙලාවේදී දුක්ුණේ ඇයි කියලා දන්නවද? නෑ. නෑනේ. ඉතින් එයාට දුක හිතුණා මේක ආපු හැම සතෙක්ම නිසි අවබෝධයක් නැතුව සපත්තු ටික අරගත්ත නිසා. ඉතින් චූටි දුවේ පුතේ නරිහාමි දුක් වුණාලු මේ සතුන් සියලුම දෙනාම ඒගොල්ලන්ට කිසිම අවබෝධයක් නැතුව හැමෝම අනිත් කෙනා සපත්තු ගත්ත නිසා මමත් ගන්න ඕනි කියලා හිතන ආවේක ගැන. ඉතින් පැංචෝ මෙන්න මේ කතාවෙන් අපිට ලස්සන ආදර්ශයක් දෙනවා. මොකද දන්නවද? නැන්දම කියන්නකෝ. ඉතින් දැන් මේ කතාවේදී කියන්නේ අපිට අවශ්‍ය නම් පමණක් අපිට සුදුසු දේ තෝරගන්න කියලා තමයි මේ කතාවේ චූටි දුවේ පුතේ ඔයගොල්ලන්ට කියන්නේ. අපි හිතමු ඔයගොල්ලෝ ළඟ ගොඩාක් සෙල්ලම් බඩු තියෙනවා කියලා. ඒ වුණාට ඔයගොල්ලෝ ආයෙමත් අම්මලා තාත්තලාගෙන් කඩේක තව ලස්සන සෙල්ලම් බඩුවක් තිබුණොත් ඒක සමහර විට ඒ වෙලාවේදී ඔයගොල්ලන්ට ඒක අවශ්‍ය නැති වෙන්න පුළුවන්. ඒත් ඔයගොල්ලන් ඒ සෙල්ලම් බඩුව ඕනෙමයි කියලා ගන්නවා. අන්න ඒ වෙලාවට ඔයගොල්ලන් කරන්නේ හොඳ වැඩක්ද? ආ පැංචෝ. නෑනේ. නැහැනේ. අන්න ඒ නිසා තමයි කියන්නේ ඕගොල්ලන්ට ගැළපෙන දේ විතරක් තෝරගන්න කියලා. ඉතින් මේ කතාවෙන් චූටි දුවල පුතාලගේ ජීවිතයට ගන්න ලස්සනම ලස්සන ආදර්ශයක් තමයි දෙන්නේ. නේද පංචෝ? ඔව්. අපේ චූටි බබාලට තේරුණා නේද? අපි මොනම වෙලාවකවත් අපිට සුදුසු නැති දේවල් කරන්න හොඳ නැහැ. අනිත් අය කරන නිසා අපිත් ඒවම කරන්න ඕනේ නැහැ. තේරුණා නේද?
බබාලගේ යාළුවොන්ට තියෙන දේවල් ඉල්ලලා අම්මට තාත්තට කරදර කරන්න හොඳ නැහැ. එහෙම නේද නැන්දේ? අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම චූටි දුවල පුතාලා ඉගෙන ගන්න ඕනේ තමන්ට තියෙන දේ සතුට වෙලා ජීවත් වෙන්න. එහෙම නේද පැංචු? ඔව්. එහෙනම් සූටි බබාලට අද තේරුණාද කතාව? දැක්කා නේද? ඒ හාවයි පත්තෑයයි එතකොට අලිරාලයි ඒගොල්ලොන්ට නොගැලපෙන දේ කරන්න ගිහිල්ලා වෙච්ච වැඩේ. සූටි බබාලා එහෙනම් මේ කියපු කතාව හොඳට හිතේ තියාගන්න ඕන. ඒ වගේම අම්මටයි තාත්තටයි කියන්න අපි channel එක Prime Hope TV subscribe කරන්න කියලා. ඒ වගේම අපේ කතා පිටුව like කරලා share කරන්න කියලාත් කියන්න ඕන. එහෙම නේද නැන්දේ? අනිවාර්යෙන්ම. තව කෙනෙක් එක්ක මේ කතන්දරය ඔයගොල්ලන් බෙදා ගන්නවා කියන්නේ චූටි දුවේ පුතේ. ඒක හරිම හොඳ වැඩක්. නේද පංචෝ? ඔව්. එහෙනම් සූටි බබාලා අදට ඇන්නෙන්දයි මමයි ඔයගොල්ලන්ගේ ගෙදරින් යන්නයි හදන්නේ. අපි ආයි දවසක එනකන් බබාලා ඔක්කොටම බයි.